මමිතන්නේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරනත් යමක් කිව්වේ නැත්නම් නිකන් අඩුවක් තියෙයි. එතුමා මනෝරාජික අදහසක් ඉදිරිපත් කරා පොළොවේ යථාර්ථය වෙන එකක්. ඒ නිසා මේ ගැටුම තිබෙන්නේ එතුමා විසින් සකස් කර ගන්න ලද මනෝලෝකයත් සමාජයේ ජනතාව මුහුණ දී තිබෙන යථාර්ථයත් අතර ගැටුමකට තමයි මුහුණ දීලා තිබෙන්නේ. ඒ වගේම මේකේ තිබෙන විශාලම හාස්කම තමයි දිනේෂ් ගුණවර්ධන ගරු අග්‍රාමාත්‍යතුමාගේ පුටුව ආසන්නයේ සිට පහුගිය ජනාධිපතිවරණයේදී මහමැතිවරණේ ලබා දුන්නු ජනමතයට ඒ ජනවරමට සම්පූර්ණම පරස්පර කතාවක් කරනකොට ඒ මන්ත්‍රීවරු අප්පුඩි ගහමින් අසා ඉන්න එක ටිකක් විස්මජනක කරුණක් හැටියට තිබෙනවා. කෙසේ වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ඉදිරි දින තුන තුළ විවාදයක් තිබෙන නිසා අපේ කරුණු අපි ඒ විවාදයේ ඉදිරිපත් කරන්නම්. කෙසේ වුවත් ජනාධිපතිතුමාගේ මනෝරාජික ලෝකයත් පොළොවේ යථාර්ථයත් අතර ජයග්‍රහණය කරන්න ගරු කථානායකතුමනි පොළොවේ යථාර්ථය මනෝරාජික සිහිනයක් ඔබට දකින්න පුළුවන්. ඒකේ සතුටට ප්‍රමෝදයට පත් වෙන්න පුළුවන්. හැබැයි ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදයන් පොළොවේ සැබෑ ජනතාවගේ ජීවිතය යටපත් කරගැනීම යන යථාර්ථයකට අපි මුහුණ දෙමින් තිබෙන ඔබතුමත් දන්නවා මාතර ජනතාවගේ ජීවිතය ගැන. කෙසේ වුවත් ඒ පිළිබඳ විවාදය අපිට කරන්න පුළුවන් ඉදිරියේදී පාසල් දිවාහාර වැඩසටහන අදාළ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාද වීම නිසා ඇතැම් පළාත්වල එම වැඩපිළිවෙළ බිඳවැටීම පිළිබඳව සහ ශේෂ්ඨාධිකරණදී එළඹ සමසකරණය මත ලබා දීමට නියමිත විදුහල්පති පත්වීම ප්‍රමාද වීම පිළිබඳ මම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ප්‍රශ්නයක් යොමු කරනවා. විදුහල්පතිගේ ප්‍රශ්නය ඊයේ ඔබතුමා යම් පැහැදිලි කිරීමක් කරත් මම මේ ප්‍රකාශයට කලින් යවලා තිබුණ නිසාද මම විධිමත්යක ඉදිරිපත් කරන්න. රටේ මේ වන විට පවතින ආර්ථික තත්ත්වයේ පීඩාවට පත් ළමුන්ගේ පාසල් පැමිණීමේ දිර්ඝන්ව අරමුණු කරගනිමින් පාසල් දිවාහාර සැපීමේ වැඩසටහන ක්‍රියාත්මක වීම පවතිනවා. කෙසේ වුවද මෙම දිවාහාර සැපයීම් කරුවන්ට නියමිත පරිදි ගෙවීම නොකිරීම නිසා එම වැඩපිළිවෙල බිඳවැටීමෙන් ඇති බවට මේ වන විට කරුණු වාර්තා වෙනවා. විශේෂයෙන් දකුණු පළාත් පාසල්වල ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙලට අදාළ පාසල්ට ආහාර සැපයීම් කරුවන්ට මේ වසරේ පසුගිය මාස 4ට අදාළව මෙම ප්‍රතිපාදන නොලැබීම යාම හේතුවෙන් සැපයීම් කරුවන් දැඩි අපහසුතාවයකට ලක් වී තිබෙනවා. විශේෂයෙන් පෙබරවාරි මාසයේ ඉඳන් ඒ ආහාර සැපයීම් කරුවන්ට ගරු කථානායකතුමනි මුදල් ලබා දීලා නැහැ. විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කෙත් ඔබතුමා දන්නෝ. මේ අර්ථයේ මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශ සමගින් මිලියන 2289ක් දකුණු පළාතට ලැබිය යුතු ඇති නමුත් කිසිදු මුදලක් මේ දක්වා ලැබී නොමැති බව වාර්තා වෙනවා. සැපයීම් කරුවන් පාසල් ආහාර සැපයීමට අදාළ පාරිභෝජන භාණ්ඩ විලඳ සැල්වලින් ලබා ගනිමින් සිටින්නේ ණය පදනම යටතේ. නමුත් මෙම ගෙවීම් ප්‍රමාදයේ හේතුවෙන් විලඳ සැල්වලින් තවදුරටත් ආහාර අමුද්‍රව්‍ය ලබා ගැනීම නොහැකි වීම මත අත්‍යවශ්‍ය මොහොතක පාසල් දිවාහාර වැඩපිළිවෙල බිඳවැටීමේ අවධානමක් ඇති බව විදුහල්පතිවරුන් අහා ආහාර සැපයීම් කරුවන් හා දෙමව්පියන් විසින් පෙන්වා දෙනවා. මෙතෙක් දිවාහාර ලබා දුන් දරුවන් සංඛ්‍යාව මෙම නව පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශ විසින් ප්‍රකාශයට පත් කරාද ජනවාරි මාසයේ ප්‍රකාශ කොට තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම අතිශය කණුගාටුදායක තත්ත්වයක්. ගරු කථානායකතුමනි මෙතන මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ තමයි ඒ ආහාර සැපයීම් කරුවන්ට මා හිතන බස්නාහිර පළාතේ ලබා දීලා තිබෙනවා. නමුත් දකුණ සහ තවත් පළාත් ගන්නාවුන්ට ලබා දීලා නැහැ. දැන් සැපයීම් කරුවන්ට දැන් ණය ගෙවා ගන්න බැරි වී තිබෙනවා. බහඬ මිලදී ගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා ඔවුන් දැන් ආහාර දෙන්නේ නැහැ. ඒ නිසා ස්වභාවිකවම රජයේ තීන්දුවක් අරගෙන නැතිව ඇති දිවාහාර ලබා දෙන්නේ නැහැ කියලා. නමුත් මේ ක්‍රියාවලිය විසින් මොකද වෙලා තියෙන්නේ ස්වභාවිකවම මෙම දිවාහාර වැඩසටහන අඩපණ වෙලා තිබෙනවා. මොකද සැපයීම් කරුවන් දැන් ආහාර ලබා දෙන්නේ නැහැ පාසල් වලට. එසේම පාසල් පරිපාලන පද්ධතිය බිඳවැටීමට බලපෑ හැකි තවත් තත්ත්වයක් වන්නේ පාසල් 4800කට අදාළ ස්ථීර විදුහල්පති පත්වීම මෙතෙක් සිදු වීම කැටලුවයි. 2022 12 12 වෙනි දින ශේෂ්ඨාධිකරණ එළඹදී සමතකරණය හා මත දිවයින පුරා විදුහල්පති තුන්වෙනි ශ්‍රේණියේ පුරප්පාඩු 4800ක විභාගයේ සමත් වූවන්ගෙන් සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කළ යුතු තිබුණා. 2023 2021 වෙනි දින රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්ද මෙම පුරප්පාඩු පිරීම සඳහා අනුමැතිය ලැබී තිබුණා. ඒ අනුව 2023 3 7 වෙනිදා සිට ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම් වී තිබුණා. නමුත් මෙම ක්‍රියාවලිය හිතාමතා ප්‍රමාද වෙන බවක් පෙනෙන්න තිබෙන බවට විදුහල්පති විභාගයේ සමත්ව පත්වීම අපේක්ෂාවෙන් පසුන ගුරුවරුන් විසින් පෙන්වා දෙනවා. විශේෂයෙන් පත්වීම් ලබා දීමේ ක්‍රියාවලියට දේශපාලන බලපෑම් මත හෝ වෙනත් කරුණක් මත බාධා එල්ලවීම ශේෂ්ඨාධිකරණයේ පැමිණි එකඟතාවයන් කඩකිරීමක් වන නිසාද පාසල්
පද්ධතියට දේශපාලන බලපෑම් සිදුවීම් බරපතල කරුණක් වන බැවින්ද නීත්‍යානුකූලව ප්‍රදානින් නොමැති පාසල් පද්ධතිය කඩාවැටීම අවධානම් කැති බැවින්ද මේ පිළිබඳ දැඩි අවධානය ගරු එමතුමා යොමු කරන ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පහත ප්‍රශ්න වලට ගරු එමතුමා පිළිතුරු ලබා දෙනවා ඇතයි මම අපේක්ෂා කරනවා. 1. පාසල් දිවාහාර වැඩපිළිවෙල අදාළ මුදල් ප්‍රතිපාදන මේ වසරේ මුදල් නොමැති වීම හේතුවෙන් දිවාහාර ලබා දීමේ වැඩපිළිවෙල බිඳවැටීමේ අවධානමක් ඇති බව පිළිගනු ලබන්නේද? මෙම වැඩපිළිවෙලට අදාළ ප්‍රතිපාදන ඇතම් පළාත්වලට මේ දක්වා ලබා දීමට පියවර ගෙන නොමැත්තේ මන්ද? ඒවා ලබා දෙන්නේ කවදාද? අඩුම තරමේ දැනට ඒ දිවාහාර සැපයුම් කරුවන් මුහුණ දී තිබෙන මූල්‍ය අපහසුතාවය මගහැරීම සඳහා ඒ මුදල් කවදා වෙනු ලබා දෙන කටයුතු කරනවාද? ශේෂ්ඨාධිකරණයේ එළඹි සමතකරණය මත දිවයින පුරා විදුහල්පති තුන්වැනි ශ්‍රේණිය පුරප්පාඩු විභාගයේ සමත් වූවන්ගේ සම්පූර්ණ කිරීම සඳහා සමතකරණ එකඟතාවය ඇතිව ඇති බව ඔබතුමා පිළිගන්නේද? 2023 3/7 වෙනිදා සිට එම අදාළ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම්ව තිබු නමුත් මෙම ක්‍රියාවලිය හිතාමතා ප්‍රමාද වීමෙන් තිබෙන්නේද? සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරනු ලබන කාල රාමුව කවරේද? නීත්‍යානුකූල ප්‍රදානින් නොමැති පාසල් 4800කට අදාළ පරිපාලන පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් 2019 විදුහල්පති විභාගයේ සමත් පිරිසකින් මෙම විදුහල්පති පුරප්පාඩු කඩනෙමි පිරීමට කටයුතු කරන්නේද? ඒ සඳහා වන කාල රාමුව කවරේද? ගරු කතානායක අප කවුරුත් දන්නවා පාසල් පද්ධති විශාල අවදානමක් මුහුණ දී තිබෙන මේ පරිපාලන බිඳවැටීම නිසා 2019 විභාගයේ තිල තිබෙන දැන් අවුරුදු 3මාරකට ආසන කාලයක් ගත වෙමින් තිබෙනවා. ඒ නිසා මේ විදුහල්පති උරුපත් කිරීම සඳහා ඔබතුමා ඉක්මනින් කටයුතු කරන්න කියලා ඉල්ලමින් මම අතර වෙන බොහොම ස්තුතියි ගරු සබ් කතානායකතුමනි. ගරු කතානායකතුමනි, ගරු අනුරසානායක මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්න පහක් තිබෙනවා. එයින් පළවෙනි ප්‍රශ්න දෙක අදාළ වන්නේ පාසල් දිවාහාරය සම්බන්ධයෙන්, අනිකුත් ප්‍රශ්න තුන අදාළ වෙන්නේ විදුහල්පති පත්වීම සම්බන්ධයෙන්. ප්‍රථමයෙන්ම පාසල් පළවෙනි ප්‍රශ්නයට පිළිතුර, සමහර පළාත්වල ගැටලු මතුවලා තිනවා. විශේෂයෙන් දකුණු පළාතේ පෙබරවාරි මාසේ ඉඳලා ගෙවීම් කළා නේ. 2. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර, 2023 අයවැය අස්තමේන්තු යටතේ ප්‍රතිලාභ සිසුන් සංඛ්‍යාව පදනම් කර ගැනීමෙන් පෝෂණ වැඩසටහන් සඳහා ප්‍රතිපාදන රුපියල් මිලියන 16,000ක ප්‍රමාණයක් මුදලක් පළාත් සභාවන් වෙත වෙන් කර ඇත. මං එහි ඇමුණුමේ සඳහන් කාරණය කිව්වොත් මුදල් කොමිසම සභාව අනුව වාර්තාව අනුවම බස්සාහිර පළාතට මිලියන 2,142ක්, මධ්‍යම පළාතට මිලියන 2,047ක්, දකුණු පළාතට මිලියන 2,289ක්, උතුරු පළාතට මිලියන 1,389ක්, වායව පළාතට මිලියන 1,359ක්, උතුරු මැද පළාතට මිලියන 1,681ක්, ඌව පළාතට මිලියන 1,680ක්, සබර්ගමු පළාතට මිලියන 1,458ක්, නැගෙනහිර පළාතට මිලියන 1,355ක් යනාදී වශයෙන් පළාත් නමේ මුළු එකතුව මිලියන 16,600ක්. මෙන්න මේ මුදල රටේ පවතින මුල්‍ය තත්ත්වයේ හේතුවෙන් ලෝක බැංකු ආධාර ක්‍රමයට ඇතේ සර්ක් අරමුදල මගින් පාසල් පෝෂණ වැඩසටහන යටතේ පාසල් සිසුන් සඳහා ආහාර ලබා දීමේ වැඩසටහන සඳහා 2022 වර්ෂයේ සියලු හිඟ ගෙවීම් ගෙවා අවසන් කළ තිබුණා. මීට කලින් ඒ ප්‍රශ්නයක් තිබුණා. 2023 ජනවාරි මාසයට අදාළව සියලු පළාත්වලින් රුපියල් මිලියන 787.4ක් ගෙවා අවසන් කළ තිනෝ. පෙබරවාරි මාසයේ වෙනුවෙන් රුපියල් මිලියන 61.6ක් දැනට ගෙවා අවසන් කළ තිනෝ. ඒවා ලබා දීමට පියවර ගන්නේ කවදාද? 2023 පෙබරවාරි සහ මාර්තු මාසවලට අදාළව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් දන්වා ඇති පරිදි පළාත් නමේ මුදල් අවශ්‍යතාවය රුපියල් මිලියන 875.67ක් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන සර් කර්මදල මගින් ගෙවීම සඳහා දැන් කටයුතු කරගෙන යනවා. මට ඊළඟ සති 2-3 ඇතුළත ඒ මුදල ගෙවා අවසන් කරන්න පුළුවන් මාර්තු මාසයේ දක්වා. ඊළඟට ගරු මන්ත්‍රීතුමා අහපු ඊළඟ ප්‍රශ්නය මම කොටසකට ඊයේ පිළිතුරු දුන්නා. ගරු කථානායකතුමනි, මේ 2019 විභාගයේ පදනම් කරගෙන විදුහල්පතිතුරුන් බඳවා ගැනීමේදී වැඩි ලකුණු තිබෙන අපේක්ෂකයින්ට සමුග පරීක්ෂණයේදී ලකුණු අඩුවීම නිසා පත්වීම් නොලැබීමේ හේතුවෙන් 160 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා තිබ්බා. තවත් කණ්ඩායම් දෙකක් ඒ විදිහට නඩු ගොනු කළා තිබුණා. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම සම්බන්ධව SCFR 93/2021, SCFR 26/2021,
SCFR 46/2021 සහ SCFR 470/2019 යන නඩු කටයුතු සම්බන්ධයකට පත් කර ගැනීම සඳහා මම කටයුතු කළා. මේ අමාත්‍යංශය බාර ගන්නකොට ගරු මන්ත්‍රීතුමනි තහනම් නියෝගයක් දීලා තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණය විදුහල්පතිතුරු බඳවා ගැනීම තහනම් කළා. පස්සේ මම අදාළ පාර්ශ්ව සියල්ලම කැඳවලා නීතිපතිතුමාගේ උපදෙස් අරගෙන ඒ පාර්ශ්වයන් එක්ක එකඟතාවයකට ආවා. අපි වැඩි ලකුණු ප්‍රමාණය අනුව මේ ටික පුරප්පාඩු සඳහා 4800ක් බඳවා ගන්නවා. ඒකට අපිට අවසර දෙන්නයි කියලා. මේ අවසර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිසම සභාවේ නිරීක්ෂණ ගෙන්න ගත්තා. ඒ රාජ්‍ය සේවා කොමිසම සභාවත් එකඟ වුණා. ඒ නිරීක්ෂණත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝසම ගොනු කළා තමයි නීතිපතිතුමා මේ නඩුව සමතේකට පත් කරගත්තේ ගරු මන්ත්‍රීතුමා කිව්වා ආකාරයට. එතකොට 2022/11/24 වෙනිදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඒකේ ලේකම් එවනවා PSC ඉරක් EST ඉරක් 2 ඉරක් 3 ඉරක් 1 2021 කියන රෙෆරන්ස් එකෙන් ඒ දුන්න ලියුමත් එක තමයි මෝසම ඉදිරිපත් කළේ. ඒ සඳහා ගරු නීතිපතිතුමාගේ SCCA 104/2022 ST හා 2022/11/14 දෙනද ලිපිය මගින් 2018/19 ලිඛිත තරඟ විභාගය සමත් අයිතිමුකරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණිය බඳවා ගැනීම සිදු කිරීමත් 2021 3 පළවෙනි දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණේ ප්‍රකාරව බඳවා ගැනීම ක්‍රමවේදයේ ක්‍රියාත්මක නොකිරීම අධිකරණ විසින් තහවුරු කර ඇති බවත් ඒ අනුව ඉහත සියලු නඩු කටයුතු ඉදිරියට ගෙන යාම අවසන් කිරීමටත් අදාළ මෝසම් පරිදි කටයුතු කිරීමට හැකි බව දන්වා තිනේ. ඒ අනුව ඉහත නඩුව සමත කිරීම 2023/2014 දින ඇති නඩු තීන්දුව අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ව්‍යවස්ථාවේ විධාන පරිදි 21/6/30 වෙනි දිනට තිබුණු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1, 2, 3 ශ්‍රේණිවල ඒකබද්ධව පවතින පුරප්පාඩු 4718 සඳහා 2018/19 සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල මත බඳවා ගැනීම සිදු කිරීමට අවසරය ලබා දීලා තියෙනවා. දෙවෙනි කාරණය 2023/3/7 වෙනි දින ඊට අදාළ සමුක පරීක්ෂණ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබුණා පැනල් 20ක් දාලා මම. එතකොට එන්නේ කටයුතු තිබෙන අතරතුර තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් මේකට එවනවා මේ ඊට වඩා වෙනස් වූ නිරීක්ෂණයක්. සරලව කිව්වොත් ඒ නිරීක්ෂණය තමයි 21/6/30 වෙනි දිනට ගණනය කරලා තියෙන විදුහල්පති පුරප්පාඩු පුරවනකොට 18/19 මේ විභාගය මත ඊට පස්සේ සූසුකම් ලැබපු අය ආයි නඩු දායිලු. මම හිතන්නේ රාජ්‍ය සභාව කොමිසමට තේරෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව සමතේකට පත් කළා අවසන් වුණාන් පස්සේ ඒ කාරණේම ආයෙ එතනට යන්න බෑ. ඉතින් මෙන්න මේ කාරණේට නැවත අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ED ඉරක් 4 ඉරක් 60 ඉරක් 7 ඉරක් 44 බඳවා ගැනීම 2023/3/7 දින ඇති ලිපිය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ට යවුවා මේ මත දෙකෙන් නිවැරදි මතය මොකක්ද කියලා එවන්නයි කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුව සමතේකට කරන්න එයපු නිරීක්ෂණයට පටහැනිව දැන් කටයුතු කරනවා නම් ඒක කන්ටෙම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මේක මම දැන් අලුතෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් වෙලා තියෙනවා දැන් සති දෙකකට කලින්. දැන් ඒ රාජ්‍ය සභා කොමිෂන් සභාවට මේක නැවත එවන්නයි කියලා අපි සිහි කඳවලා තිනෝ. ඒ අනුව මේකේ ලිපිය ලැබුවාම ඊළඟ සතිය තුල අපිට මේ සම්මුඛ පරීක්ෂණය ආරම්භ කරන්න පුළුවන්. මටත් විශාල ප්‍රශ්නයක් මේ විදුහල්පති පද්ධති 16000ක් ඉන්නවන විදුහල්පතිතුරුන්ගෙන් 4800ක් 2021/6/30ට තුච්ච පුරප්පාඩු. ඉන් පස්සේ ඇතිවෙච්ච පුරප්පාඩු තව 2000කට වැඩි. එතකොට පස්සේ සූසුකම් ලැබපු අයට අපි නැවත ගැසට් කරනවා අලුත් විභාගයකට. ඒගොල්ලන්ට අසාධාරණයක් එන්නේ නැහැ කිල්ලන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය තේරුම් අරගෙන රාජ්‍ය සේවක කොමිසම සභාව අපිට ලිපිය එවන වහාම මොකද හේතුව අවසාන වශයෙන් රාජ්‍ය සේවකය සම්බන්ධයෙන් පත්වීම් බලධාරියා වෙන්නේ විනය බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවක කොමිසම සභාව. එයාගේ නිරීක්ෂණය දෙකක් ලැබුණ නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවලා තින්නේ. මම හිතනවා නඩුව සමතේකට පත් කරන්න ලැබු නිරීක්ෂණයම අපිට එවුවහම මේ පත්වීම් ටික ලබා දෙන්න පුළුවන්. අවසාන ප්‍රශ්නෙට පිළිතුරු තමයි ගරු මන්ත්‍රීතුමනි 4800කට අදාළ පරිපාලන පද්ධතිය අත්‍යවශ්‍යම බරපතල ප්‍රශ්නයක් අපිට. මේ 4800 21/6/30ට වුණාට ඊට පස්සේ ඇතිවෙච්ච පුරප්පාඩු ගන්න 2000කට වැඩි. එතකොට යන්තමින් පාසල් 10145ට විදුහල්පතිතුරු බොහොම අමාරුවෙන් ඉන්නේ. සමහර ඒවා දෙන්න තුන් දෙනා ඉන්න ලොකු පාසල් වල. එතකොට වැඩ බලන කට්ටිය වැඩි වෙන. ආයි එක ප්‍රශ්නයක් වෙනවා අපට.
වැඩබලන විද්‍යාර්ථීන්ගේ ප්‍රශ්නයක් අලුතෙන් මතුවෙනවා. ඒක නිසා මම හිතන්නේ කරු අගමැතිතුමන් මේක ගැන දන්නවා. එස්ටැබ්ලිෂ්මන්ට් කමිටියකදීත් අපි අදහසත් මේක ගන්නවා. අරගෙන මේ ලියුම ඇවිල්ලා සති 6ක් ඇතුළත සමූහ පරීක්ෂණ තියලා අපිට මේක පත්වීම් ටික ලබා දෙන්න අපි සූදානම්ින් ඉන්නවා. මම ඒ වෙනුවෙන් පහුගිය මාස 3 දීම කතා කළා මේ ගරු සභාවෙත් මං කෝ බැරි තැන රාජසභා කොමිසම සභාව මෙන්න මේ ඇති කරන ප්‍රමාදය අපිට පරිපාලන මිද වැටෙන්න හේතුවක් වෙනවා කියලා පාසල්. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අපේ උපරිම ශක්තියෙන් මේ පිළිතුර ලබාගෙන ඊළඟ සති කිහිපය තුළ සමුග පරීක්ෂණ ආරම්භ කරන්න. හරි. ඔවනු කුමාර ජනගමත එක් මිනිත් අහන්න. දැන් අර ආහාර ප්‍රශ්නය දැන් ඔබතුමාතුම මිලියන 800කට ආසන්න ප්‍රමාණයක් ගෙවීමට තිබෙනවා කියලා. ඒක ඉදිරි සති 2-3 ඇතුළත ගෙවනවා කියලා කිව්වා. දැන් වැඩ කරගෙන යනවා. එතකොට ඒ ඒ ආහාර ලබා දීමේ වැඩසටහන නතර වෙනවද? ආහාර ලබා දීමේ වැඩසටහන ඉදිරියට යනවා. අර මං උපලේඛනයේ කිව්වා ආකාරයට තමයි බෙදලා තින්නේ මේක මුදල් කොමිෂන් සභාවෙන්මයි එවලා තින්නේ මේ බෙදීම. නැහැ ඔබතුමා කියපේ කාරී දැනට ජනවාරි මාසෙ ඉඳන් මේ දක්වා තියෙන හිගිය තියෙනවා. ජනවාරි වෙනකන් ගෙවලා තියෙනවා. ඔව් ජනවාරි මාසෙ ඉඳන් තියෙන හිගිය තිබෙනවනේ. දැන් හිගිය ගෙවන්න ඕනා. හිගිය ගෙවන්න ඕනේ පෙබරවාරි. හැබැයි ඊට පස්සෙත් දැන් ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට යන්න ඕනනේ. ඇදිකටම යනවා අපි. ඔව් ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් ස්වභාවිකව දැන් දකුණු පළාතේ නතර වෙලා තියෙනවා. මොකද ආහාර දකුණු පළාත සහ බස්නාහිර පළාත හැර අනිත් පළාත අරගෙන කොහොමද කළා? ඔව් බලාත් බස්නාහිර පළාත හැර අනිත් පළාත්වල මේක නතර වෙලා තියෙනවා. ඔව් ඒ ස්වභාවික නතර වෙන්නේ සැපියුම් කරුවන්ට තමන්ට මේ 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 මුදල් නැති වුණාම ණයට නම් බඩු වරන් තියෙන්නේ ණය ගෙවලා නැත්නම්. ඔව්. ඔයගලන්ට ඊළඟ මේක කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා දැන් වෙලා තියෙන දේ තමයි ස්වභාවිකවම මේක අඩපණ වෙලා බොහෝ පාසල්වල නතර වෙලා තිබෙනවා. ඒ නිසා විධිමත්ව සෑම මාසයකම අවසානයේදී හරි ඔවුන්ට මුදල් ලබා දෙන වෙලාවට මුදල් ටික සූදානම් කරන්න අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඔබ ස්තුතියි ගේවිඳු කුමාරසිංහ මහත්මයා ඉක්මනට ඉදිරිපත් කරන්න ඔබතුමාගේ ප්‍රකාශය. ගේවිඳු කුමාරතුංග